to the ground. You're dragging me. It's constantly. No, I won't make a sound. I love the pain. මෝදේ ගියා මාස 8ක් 9ක් විතර නැවක වැඩ කරා. පොලිසියෙන් හම්බෙන්නේ මම කියන්නේ 35000ක් වගේ මට හම්බුනේ. උත්සාහය කැපවීම ඉතිරි කිරීම යන කරුණු හිතට අරගෙන වැඩ කරන කෙනෙකුට කවදාවත්ම වරදින්නේ නැහැ. වැලිමඩ පාමට ආයතනයේ අධිපතිතුමත් අන්න ඒ වගේ කෙනෙක්. මේ කියන්න හදන්නේ ඔහුගේ කතාව. මම බාතිය බාති විජේකෝන්. මම තමයි මේ ෆාම් ටෙක් එකේ හිමිකරු. ඉතින් අද මේ තත්ත්වයට ආවේ කොහොමද කියලා මම ඔයාලට විස්තර කියන්න. මම කුඩා කාලේ පාසල් ගියේ වැලිමඩ සෙන්ට්‍රල් කොලෙජ් එකට. ඉතින් සාමාන්‍ය පෙළින් පස්සේ ඒලෙවල් කරා. වාණිජ අංශය තමයි ඒලෙවල් කරේ. ඊට පස්සේ කැම්පස් යන්න බැරි වුණා. මොකද කැම්පස් යන්න ලකුණු මදි වුණා. ගෙදරින් බලකරා රැකියාව කරන්න දැක් කොහොමත් ඕන කෙනෙක් රැකියාවට යන්න කැමති ඉස්ලාම. ඉතින් මමත් ඒක කරලා බැලුවා. ඉස්ලාම මම සීමන් කෙනෙක්. මාළමේ සීමන් කැම්පස් එකේ මූලික අධ්‍යාපනය ලැබලා මැරිට් සම්බන්ධයෙන් ඔන්න මොහොතේ ගියා මාස 8ක් 9ක් විතර නැවක වැඩ කරා. ඉතින් ඒ කාලේ මට ඉතින් මුල් කාලේ ආසාවෙන් කරා. පස්සේ මට පේන්න ගත්තේ මම හැමදාම දකින්නේ ඉරයි මුහුදයි. ඉතින් ඉරයි මුහුදයි දැකලා මට ඉතින් මොකරි අඩුවක් තේරෙනවා. ඒ අඩුව තමයි ගහක් පොලක් දකින්න නැති එක. ඉතින් මම තීරණය කළා මේ ජීවිතේ මට ඇති මම වෙන මොකරි කරන්න ඕන කියලා. නැවුරස්සාවට සමු දුන්නා. ව්‍යාපාර පටන් ගන්න හිතුවේම නැහැ. ඊටසෙත් මම රැකියා කීපයක් කරා. සමහර ඒවා මාසෙයි 2යි 3යි. වැඩිම අවුරුද්දක් දෙවර කරලා තිනවා සන්ටෙල්ගේ. ඊට පස්සේ තමයි පොලිසියට බැඳලා යාපනයේ කන්ට්‍රස් තුරේ තමයි රාජකාරි කරේ. අවුරුදු 3.5ක් විතර කරා. ඒ කරන යනකොට මට ඒක මුලින්ම එපා වුණා. ඉතින් අර එකපාර අයින් වෙන්න බැරි කමට මම හිටියා. ඊට පස්සේ මම හිතුවා මොකද්ද කරන්න ඕන කියලා. මොකක්වත් කරන්න මග ප්‍රාග්ධනයක් නැහැ කියලා මම දැන් හිටියා. ඊට පස්සේ මම මුලින්ම කරේ ප්‍රාග්ධනය එකතු කරගත්තා. ප්‍රාග්ධනය එකතු කරගත්තේ පොලිසියෙන් හම්බෙන්නේ මම කියන්නේ 35000ක් වගේ මට හම්බුනේ. ඉතින් මම හැම මාසෙම 20000ක් ඉතුරු කරා. 20000 ගන්න ඉතුරු කළා මම හිතන්නේ ඒ කාලේදී ලක්ෂ 5ක් 6ක් තමයි මග ගාව තිබ්බේ ඉතුරු කරලා. ඊට පස්සේ පොලිසිය රස්සාව එපා වුණා. එපා වෙන්න හේතු කරක් තිබ්බා. වෙන කෙනෙකුගේ අනක් පිළිපදින්න ගියාම පොඩි ප්‍රශ්නයක් තිබ්බා මට. ඒක අනිත් එක ඉතින් කොහොමත් සැලුට් කරලාම එපා වුණා මට ඇත්තම කතාව. ඊට පස්සේ ඒක අයින් වෙද්දී මට ගොඩක් දෙනා කිව්වා රජ රසාවක් කරලා අයියෝ අයින් වෙන්න ඔයා ගන්න මෝඩ තීරණයක් බාතිය කියලා අපේ තාත් අප්පච්චි විතරයි කිව්ව වෙලාවේ පුතා බෝන් තීරණයක් ගැනීම මම පස්සෙන් ඉන්නවා කියලා. ඉතින් ඒ ගැම්මත් එක්ක මම පොලිසිය සමු දුන්නා. පොලිසිය සමු දීලා මාස කීපයක් ඉතින් ගෙදර හිටියේ. ඊට පස්සේ මගේ යාළුවෝ මේ හරිතාගාර වගාවක් යාළුවෝ දෙන්නේ කරන් හිටියා. ඉතින් මම කාලය ගත කරන්න දෙයක් නැති හින්දා මම කාලය ගත කරන්න එයාලට උදව් කරන්න එයාලා ඇසුරු කරන්න පටන් ගත්තා. ඉතින් ඇසුරු කරනකොට මමත් මේ සාමාන්‍ය පොඩි ටනල් තමයි ගහලා තිබ්බේ. ඒ වගේ කටයුතු උදව් කරා. උදව් කරගෙන ඉන්න ගමනේදී මටත් ඇත්තටම හිතුණා මේ වගාවක් කරන්න හොඳයි කියලා. මම මූලික අඩිදාන විදිහට මග්ගව තිබ්බ කැපැසිටි එකෙන් ලක්ෂ 5න් ලක්ෂ 3.5ක් 4ක් විතර වියදම් කළා. ගැහුවා ටනල් එකක්. වර්ගයට 1000ක් ගැහුවේ. වර්ගයට 1000ක් කළා ඉස්සලාම බෙල් පෙපර් කරා. බිල්පපර ඉතින් මේ ඉතින් මූලික දැනුම ගොඩක් ලබා ගත්තා ඉතින් යාළුවන්ගෙන් අර හිටපු යාළුවගෙන්මයි. ඉතින් එහෙම කරන් යනකොට මට සෑහෙන තැන් වැරදුනා. වැරදින්න තමයි මම ඉගෙන ගත්තේ. සමහර ඒවා ඉතින් මුළු කොටුව පිටින්ම වැරදුනා එක එක පණ්ඩිතකම් කරන්න කියලා එක්ස්පෙරිමන්ට්. ඉතින් එහෙම කරන් යන ගමන් මම පළවෙනි ටනල් එකෙන් සැලකියුතු ආදායමක් ගත්තා. ඊට පස්සේ බැලුවා මම දෙවෙනියට මොකද කරන්නේ. ඊට පස්සේ මට හිතුණා මේ ව්‍යාපාරය තව වැඩි දියුණු කරන්න ඕන කියලා. ඊට පස්සේ මට ඉඩමක් තිබුණා. ඉතින් අපේ ගෙදර තිබ්බ සැබ්බයක්. ඉතින් මම කර වැඩේ සැබ්බේ ගේ හදන්න තියෙන එකේ මම කරා ඒත් ලක්ෂ 5ක් පිළි වියදම් කළා. සැබ්බේක උඩ ගැහුවා වර්ගදී 2000කට අනලයක්. ඉතින් ඒකත් මම වග කරා. මොකද සැබ්බේක නගින්න තියෙන පඩිපෙල කියන. ඉතින් මම පඩිපෙලේ මෙහෙම නැගලා තමයි මේ වතුර දාන්න යන්නේ බඩු කඩාගෙන එන්නේ. දවසට පඩිපෙල ඉතින් පරිබල 34-35ක් විතර මම නගින බහිනවා. හරි ඉතින් අපට අමාරුවක් දැනුණා. මොකද මේ වගාවට ආසයි. මම පොඩි කාලේ ඉඳන්ම ආසයි ඇටයක් පැලයක් හදලා ඒක ලොකු වෙනවා ඒකෙන් ගෙඩි එනවා බලන්න පුදුම ආසාවක් තිබ්බේ. ඉතින් මට ඊට පස්සේ තමයි මේ මම ව්‍යාපාරේ වැඩි දියුණු කරන්න හිතාගෙන මම මගේ බඩු
අතර මැදිය ලොකු ලාභයක් ගන්නවා. ඒක නිසා මම හිතුව මේක ඍජුවම මේ මිදි ගන්න අතර පත් වෙන්න ඕන කියලා. මම වාහනයක් අරගෙන මම නූර්ලි ගියා මගේ බඩු අරගෙන. ඉතින් සමහර දවස්වල බඩු එක විකුණුන්නේ නැහැ. ඒත් මම පස්බඩුන්නේ නැහැ. මම ඒත් ගෙදර ගෙනල්ලා මම කොහොම හරි මේ ඒක විකා. සමහර අවස්ථාවලදී මම ගත්ත වාහනේ ෆිනෑන්ස් එක ගෙවා ගන්න බැරුව මම සමහර වෙලාවට හවස 6 රුද් දුවනවා. එළු ලෝඩ් එක කරලා හවස 6 රුද් දුවනවා. ඔහොම වෙනකොට මට හිතුණා බැංකු ණයක් කරගෙන මොකක්ද කරන්න හොඳයි කියලා. ඊට පස්සේ මම බැංකුවට කතා කරලා පස්සේ බැංකු හතරකින් මාව රිජෙක් කළා. සමහර බැංකු වලින් කිව්වා ඔප්පුවක් නැහැ. ඔයාලට අරක නැහැ. ඔයාලට මේක නැහැ. ඉතින් මොකක්ද නැහැ නේ. ඉතින් ඊට පස්සේ මට එක බැංකුවකින් උදව් කළා. කොමර්ෂල් බැංකු වලින්ම. ඉතින් ඒකෙන් පොඩි ණයක් දුන්නා. ඊට පස්සේ මම වර්ගදි 7000ක් විතර ගෙවුවා. සමහර වෙලාවට මම සල්ලි මදි වෙලා මගේ යාළුවන්ට නෑදෑයන්ට ඉතින් පොඩි පොඩි ගණන් ණයක් දුනා. බයින තුමන් ගත්තා. ඊට පස්සේ ඒ වත්ත කරනකොට මට සෑහෙන ගැටලුව ආවා. පළවෙනිට ආවේ ගැටලුව තමයි මේ දැන් ගහන්න සල්ලි ආවනේ, තනල ගහන්න සල්ලි ආවා. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ තමයි වතුර. ඉතින් වතුර කොහොමද මෙතන ගන්න කිව්වම ඒ දවස්වල මේ වෝටර් බෝඩින් වතුර දෙන්නේ නැහැ. ඉතින් මම කල්පනා කරා මේ වතුර කොහොමද ගන්න කියලා. ඉතින් මට හිතෙනවා මම ගහන ටනල් ටික එකට එකට ගහලා වැහි පිටින් මොතේ මට වැහි වතුර එකතු කරන්න පුළුවන් කියලා මම හිතුවා. ඊට පස්සේ මම වර්ග අඩි වර්ග නෙමෙයි ඝන අඩි 1000ක 2000ක වගේ ටැංකියක් ගහුවා. ලීටර 70000ක 80000ක පුරව ගන්න පුළුවන් ටැංකියක් හදලා ඉවරලා වැහි ජලය ඔක්කොම එකතු කරා. ඉතින් වැස්සක් කෙනෙක්ට නම් බලයි ඉන්නේ. හැමදාම ඉතින් වහිනවා කියන මට සෑහෙන සතුටයි. ඊට පස්සේ ඒත් මදි වුණා. මදි වුණා පස්සේ මම ලින කාරට පටන් ගත්තා. ලින කාරණ කුට්ට ඉතින් එතන සාමාන්‍යයෙන් ගොඩක් මිනිස්සු සමාල හිනාත් වෙලා ගියා. අඩි 50ක් බහින්න ඕන 60ක් බහින්න ඕන කියලා ගියා. ඒත් වතුර හම්බුන්නේ නැහැ කියලා මිනිස්සු කියලා ගියා. ඉතින් මම මටේ කියන්නේ ඉතින් මට හිතුනේ මේක කොමල් හරලා වතුර ගන්නවා කියලා පෙන්නන්න ඕන කමක් තිබ්බා. මට ඇත්තටම වතුර ඕනලක් තිබ්බා. ඉතින් කොහොමද අන්තිමට නතරුනේ අඩි 116. එළින්ද මම මට පෙන්නන්න පුළුවන්. දැනට ඒක අඩි 15ක් විතර වතුර තියෙනවා. මගේ වතුර අවස්ථාවෙන් දැන් 180ම සපයන්නේ එළින්ද. ඒ එක වත්තක තියෙන එකක්. ඊට පස්සේ මම ඉතින් ඒකමෙම මගේ අනිත් channel වලට මම සමහර ඊටම බදු ගත්තා. අවුරුදු 10කට 12කට බදු අරගෙන හර්දාගර ගහුවා. ඒක උදේ ඉතින් බැංකුවෙන් තවත් උදව් කරා මට. ඒ වගේත් මේ දිලින් හැදුවා. එහෙමම කරගෙනනකොට මට ඉස්සර මම තමයි save එකයක් මම. ඉතින් ඇත්තටම කියනවා නම් බඩු මුට්ට කරගහන්නේත් මම. ඊට පස්සේ මම save එකක් ගත්තා. ඒ save එකත් එක්ක ඉතින් සුහද වැඩ කළා. ඊළඟට තව ගත්තා. ඉතින් මුලින් මාත් එක්ක වැඩ කරපු මිනිස්සු අද මේ ව්‍යාපාරේ කලමනාකරු විදියට වැඩ කරනවා. කලමනාකරු දෙන්නෙක් ඉන්නවා. මම මිලින්ද. මම කලින් සේවකරේ ඌපලස්ස භාවයේ රීදුරෙක් වශයෙන්. පස්සේ මට මේ මල්ලි කතා කරා ෆාමටෙක් ආයතනයට එන්න කියලා. ඊට පස්සේ මම ෆාමටෙක් ආයතනයට ඇවිල්ලා දැන් කොටවර බ්‍රාන්ච් එක කරගෙන යනවා. මෙතන මම කලමනාකරු වශයෙන් වැඩ කරනවා. අපි මෙතනට එනකොට මෙතන තිබුණේ වර්ගඩි 3000ක් විතර වගේ. දැන් ඇවිල්ලා අවුරුද්දක් විතර වෙනවා කාලේ. මේ කාලෙට වර්ගඩි 20000ක් විතර වගේ දැන් මේවත් තියෙනවා. එතකොට දැනට අපි සේවකයෝ 5 දිනක් විතර වැඩ කරනවා. මේකුණුත් එක බොහොම සතුටින් ඉදිරි සන්තෝෂයෙන් වැඩ කරගෙන යනවා. එතන මම රාජ්‍ය සේවයෙන් අස්සෙලා ආවෙත් මට එතන සතුටින් වැඩ කරන්න බැරි වුණා. අපිට සරලව වැටුපක් ලැබුණේ නැහැ. අපි කොච්චර මහන්සි වුණත් මාසේ අන්තිමට අපිට හරි වැටුපක් ලැබෙන්නේ නැහැ. දැන් මේ ආයතනයට ආවට පස්සේ ඇත්තටම අපේ මහන්සියට අපිට හොඳ වැටුපක් ලැබෙනවා. ඒකම මේ වැඩ කරන කට්ටිය සතුටින් වැඩ කරගෙන යනවා. අපි මේ කොටවර බ්‍රාන්ච් එකේ බේල්පොස් වගාව තමයි කරගෙන යන්නේ. අපි අනිත් අතු වල කිව්කම්බ ඒ වගේ දේවල් කරනවා. මේ දැන් අපිට තව ඉඩම තියෙනවා. අපිට ටනල් ගහන්න පුළුවන් මෙතන වර්ගඩි 40000 50000 විතර වගේ. එතකොට තව සේවක සේවිකාව 15 දිනකට වගේ රස්සාව දෙන්න පුළුවන්. මේගොල්ලොත් එකතු වෙලා අපි මේ ෆාමටෙක් ආයතනයේ අපේම දෙයක් හෙට සන්තෝෂෙන් සතුටින් වැඩ කරගෙන යනවා. ඉතින් ඔහොම වෙනකොට මේ තව සේවක ගන්න සිද්ධ වුණා. ඉතින් මම මේ ව්‍යාපාරය හොඳට කරනකොට මම සේවකල දුක දන්න නිසා සේවකයටත් උපරිම සාධාරණයක් කරන්න මම කැමතිලා හිටියා, පුරුදුලා හිටියා. ඉතින් මට සේවක මදි වුණේ නැහැ. එහෙම කරලා අද මග්ගා වර්ගඩ 80000ක් තියෙනවා. ඉතින් 80000ම මම දැන්ට මගෙන් ගොඩක් ඉල්ලුම් කරන්නේ කිව්කම්බ. කිව්කම්බ හදනත් එක්කම මම බෙල්පපත් හදනවා. වර්ගඩි 60000ක වගේ කිව්කම්බ හදලා තියෙනවා. චයිනීස් කිව්කම්බ මෙතින් පෙන්නේවා. වර්ගඩි 20000ක වගේ බෙල්පප කරනවා. ඉතින් එක තැනක නෙමෙයි මගේ වතු තියෙන්නේ, දැන් තුනක විතර තියෙනවා. අද වෙනකොට සාමාන්‍යයෙන් දවසකට කිලෝ
දාහක වගේ ප්‍රමාණයක් මම මාකට් එකට අවුට් කරනවා. මාකට් එකේ පිටුමෙන් ප්‍රශ්නයක් තිබ්බා. ඒක ඉතින් මේ මමම හදාගත්ත මාකට් එකක් තිබ්බා. ඒ කියන්නේ මම දිගටම කාට හරි බඩු සප්ලයි කරන්න මේ පොරොන්දු වුණොත් එහෙම මම යාට කන්ටිනියුස් සප්ලයි එකක් ලබා දෙනවා. ඒක තමයි මගේ බඩු වලට ගොඩක්කට ඉල්ලන්නේ එකම හේතුව ඒකයි. මොකද සමහර ගොවීන් කියන ප්‍රශ්නයක් තමයි මේ මාසේ බඩු දුන්නන් පස්සේ ඒක නැට ඊළඟ මාසේ බඩු දෙන්නේ කොහොමද කියලා. ඒක තමයි ප්‍රශ්නේ. මගේ තනල් ප්‍රමාණය වැඩි නිසා ඒක නිසා මට පුළුවන් වුණා කන්ටිනියුස් සප්ලයි එකක් දෙන්න. හෘදාගාරයක් සාමාන්‍යයෙන් දැනට වර්ගදී 1000ක් වගේ ගහනද දැනට තියෙන ආර්ථික අනුව 103,400ක් ගණක් යනවා. අපි මේකට මේ පැල හිතවන්න මාධ්‍ය විදිහට පාවිච්චි කරන කොහොමවත් කොහොමවත් මේ පැකට් වල තමයි හිතවන්නේ. මම ඉතින් මුලින් එක එක ගොඩක් එක්ස්පීරිමන්ට් කරා පස්සල හිටවුවා කොහොමවත් තමක පස් දැම්මා තව තව එක 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 ජාති ඉතින් කලවම් කළා. සමහර අවස්ථාවලදී මේ පස්සේ මේ PH එක EC එක වැරදිලා ඉතින් මට සෑහෙන්න පාඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම මම හිතුවේ අලුත් අත්හදා බැලීම් කරන්න කියලා වෙන පාඩු නෙවෙයි. මම ඉතින් ඒකට ගණන් ගත්තේ නැහැ. ඉතින් මට අන්තිමට හම්බුණා මේ කෝපත් සමග කොම්පෝස්ට් දැම්මම හොඳයි කියලා. ඒක කරද්දී තමයි මට හම්බුනේ මේ ෆැමිලි ෆාම් එකේ කොම්පෝස්ට් එක. ඉතින් ඒක දාලා පළවෙනි පාරට වඩා දෙවෙනි පාර ඒ මීඩියා එකේම අස්වැන්න මගේ වැඩි වුණා. ඊට පස්සේ මම හොයාගත්ත ඇයි මේ කියලා. ඊට පස්සේ බලන් යනකොට මට හම්බුනේ ඒ කොම්පෝස්ට් එකේ ඉන්නවා අපිට ඕන අපිට අවශ්‍ය හිතකර බැක්ටීරියා සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා වෙළඳ පොළේ තියෙන අනෙක් කොම්පෝස්ට් වලට වඩා. ඉතින් ඒකත් එක්ක මම දාලා අද වෙනකම් මම කොහොපත් සමග කොම්පෝස්ට් විතරයි කලවම් කරන්නේ. ඊට අමතරව රසායනික පොහොර වර්ග දානවා. සාමාන්‍ය පොහොර කිලෝ රුපියල් 400ක් විතර එනවා ඇල්බර්ට් සොලියුෂන් කිලෝ එක. ඉතින් මෙහෙම තමයි වග කරන්නේ. ඉතින් මේකට ආරක්ෂිත ගෘහයක් තුල වග කරන නිසා බෙහෙත් එහෙම ගොඩක් අඩුවෙන් යන්නේ. මොකද වැස්සෙන් වෙන හානි, කුමින්ගෙන් වෙන හානි, සෑහෙන හානි ගොඩක් අපිට මේකෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. අද මම ඉන්න තත්ත්වෙක මම ආඩම්බරයි. මොකද මම බොහෝම කුඩායෙන් පටන්ගෙන මේ තත්ත්වය කරලා තිනවා. මම ඒදස මට ඉතින් ෆිනෑන්ස් එකවත් මගේ වාහනේ ගෙවාගෙන බැරි මට දැන් ඉතින් වාහන දෙක තුනක් තියෙනවා. මම හොඳ වාහනේ පාවිච්චි කරනවා. මගේ වතුවල මිනිසුන්ටත් වාහන තියෙනවා. ඉතින් මංගෙන මම සෑහෙන ආඩම්බරයි. මට වෙළඳ පොළේ හොඳ ස්ථානයක් තියෙනවා. ඒ කියන්නේ කැපිටල් ආර්ථික මධ්‍යස්ථාන ගත්තොත් මගේ කිව්කම් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ කවුරු කෙනෙක් මට කිව්වොත් මේ වාදී වාර මෙච්චර දෙන්න පුළුවන්ද? මගේ ආයතනයේ මෙච්චර ඉල්ලුමක් තියෙනවා දෙන්න පුළුවන් කියලා කිව්වොත් මම කියනවා දෙන්න පුළුවන් කියලා. කවුරුත් මගෙන් දැන්ට මම හොයාගත්ත මිනිස්සුන්ට ඇරෙන්න ඉතින් මගෙන් කවුරුත් ඉල්ල නැහැ. මට කිව්වොත් මේ ගන්න දෙන්න පුළුවන් කියලා මම දෙනවා. දෙන්න බැරි වුණොත් හදලා හරි දෙනවා. දැන්ට අනිත් කිව් කම්පියුටර් නෙමෙයි බෙල් পেපර් තවද දේවල් තියෙනවා. ඉතින් ඒ වුණා මට දෙන්න පුළුවන්. කවුරු කෙනෙක් ඉන්නවා මාත් එක්ක එකතරා වැඩ කරන්න ඒව හදන්න ඕන කෙනෙක් ඉන්න. මම මගේම කියලා නම ගහලා පෙට්ටියකින් තමයි මේ මගේ නිෂ්පාදන අලෙවි කරන්නේ. ඒකට නම්බර් 1 2 කියලා කැටගරි කරලා තිනවා. ඊට අමතරව මේ සැරේ විතර පාස්කු ප්‍රහාරයෙන් සෑහෙන මාකට් එකට ප්‍රශ්නයක් වුණා. මොකද සංචාරක ව්‍යාපාරය එහෙම නැහැ හිටන්නේ. ඉතින් ඒක නිසා සංචාරකයන් සඳහා හෝටල් වලට යන මේ නිෂ්පාදන සෑහෙන දුරට අඩු වුණා. ඒ වගේ බාධක මට ආවට මම සැලෙන්නේ නැහැ. මොකද මම මීට වඩා බාධකකට ඇවිල්ලා තිනවා. ඉතින් මේ අපේ අම්මලා පොඩි කාලේ මට කියලා තින්නේ ඉගෙන ගන්න නැත්නම් රස්සාවක් කරන්න බැරි වෙයි කියලා. මම මගේ දරුවන්ට කියන්නේ ඉගෙන ගන්න නැත්නම් උඹට රස්සාවක් කරන්න බැරි. ඒ වෙනස මම ඒ කියලා දෙලා තිනේ. මොකද මම කරලා පෙන්නන්න මුත්තේ මම රස්සා හොඳයි හොඳ නැහැ කියන්නේ. ඉතින් මේ වගේ දෙයක් කරොත් Tamanට නිදහස් තියෙනවා. මොකද මම අද කිසිම මානසික මට අණ දෙන්නේ කවුරුත් නැහැ. මට ඕන තීරණ මට මේ ව්‍යාපාරය ඇතුළ ගන්න පුළුවන්. තීරණ ගන්න මම තව මගේ කලමනාකරු දෙන්නෙක් ඉන්නවා. ඒ දිනත් එකතුව තමයි තීරණ ගන්නෙ. ඉතින් සෑහෙන්න රැකියාවක් කරනවා වඩා මේකේ නිදහස වැඩි. ඔබත් පාමටච් ආයතනය නිෂ්පාදන මිලදී ගැනීමට කැමති නම් පාමටච් ආයතනය සමග විශ්වාසනීය ලෙස එකතු වී මුදල් ආයෝජනය කර හෝ ඔබගේ ඉඩමක අපේ වගාවන් කිරීමට ලබා දී ඉහළ මුදලක් උපයා ගන්න. වැඩි විස්තර සඳහා අමතන්න වෙන්න පාමටච් ආයතනයේ අධිපතිතුමාගේ දුරකථන අංකය පෙරවරුන් 9 සිට රාත්‍රී 10 අතර කාලය තුල අමතන්න 0.7725 0.91 0.71 8.4 6.9 0. Sets me free. It's wrong. I can't think right.